සචින් දැන් ටිකකට කලින් ආවේ හැබැයි වෙලාව තියලා ආව සචින් නේ නේ සාමාන්‍ය වෙලාවට වැඩ කරනවා හරි වෙලාවට එන්න ඕනේ නේ කලින් එන්න නැහැ නේ ගොඩක් කලින් එන්න ඕනේ නෑ ගොඩක් කලින් එන්න ඕනේ කියන්නේ ඇත්තටම නාඩි සක්තර දින ඕනේ ඒක නනේ සචින්ට මේකප් එහෙම ගොඩක් කරන්න ඕනෙත් නැහැ නේ නේ වෙලාවට එන්නේ සචින් මේ රුවතී සිතත්තු තුල මං කවර හැන්සම් බොයිස් ලා ඉන්නා කියලා කඩවසම් දරුණෝ ඉන්නා කියලා නේ එහෙම ඉන්නා නේ ඉන්නවා ඉන්නා නේ දැන් කියලා අපෙන් දාන්නේ මේ වාගේ චරිතේ නම කියන්නකෝ ඔව් මගේ චරිතේ ලියසෝ වූ ගොඩක් මගේ මේ පළවෙනි හඬගැයීම අතරේ ගොත් එම ගොඩක් එක්ස්පීරියන්ස් ෆුල් අනික මේ හරි ආසයෙන් ඩබ් කරන වැඩේ කරන මොද බුද්ධික අයියායි වජිරක් අයින් නිසා ගොඩක් සපෝටිව් ඒගොල්ලෝ සහ ඉතින් මගේ කැරක්ටරේ යන්නේ ගොඩක් කාලවලට මං හිතන්නේ මට දැනෙච්ච විදිහට සාමාන්‍ය යා තනි වෙච්ච එක්කෙනෙක් ආදරය හොයන ගම ඉන්නේ ඒක ටික අපි ෂිප් එකේ ගිමුනේ එපාද කියන්නේ එපා නේද මේ ඇත්තද කියන්නේ මම දීසෝ මේ තමයි මේ හයි ස්කූල් එකේ දක්ෂම ළමයා ඒ නිසානේ අර ආදරේ වැඩිපුර හම්බ වෙන්නේ නේද කැරක්ටර් එක ගැන පොඩ්ඩක් කියමුද ඔව් ඇත්තනම මේ කැරක්ටර් එකක් තමයි කියන්නේ එයා ගොඩක් වෙලාවට එන මේ ඩීප් තින්කර් කෙනෙක් ඒ කියන්නේ එයා ගැඹුරින් හිතන කෙනෙක් ඒකත් එක්ක මේ එයාගේ හිතේ තියෙනවා මේ ආදරයක්. ඉතින් ඒ ආදරේ එයා දෙන්නේ හරි අමුතු විදිහට. ඉතින් සමල්ලාට එයාගේ කේන්තියකින් දෙනවා. ඒත් එයා හිත ඇතුලෙන් හිතනවා මේ මම එයාට ආදරේ මම එයාට සලකන්න ඕනේ මෙහෙම කියලා. හැබැයි එයා හරි හිත හොඳ එක්කෙනෙක්. කාගේවත් හිත රිද්දන්නේ නැති. හැමෝටම එයා ආදරේ යාළුවෙන්ට මොන හරි දෙයක් කරනවා නම් ඒකට කැමතිත් නැහැ. ඒ වගේම එයා ආදරේ කරන කෙනාට ආදරේ කරද්දි වෙන කෙනෙක් හිත රිද්දනවාට එයා කැමතිත් නැහැ. ඉතින් මේ කැරක්ටරේ මං හිතන්නේ අපි ගත්තම අපි අතර ජීවත් වෙන චරිතයක් විදිහට මම දැක්කා සහ මම හරි ආසයෙන් ඩබ් කරන්නේ ඒ වගේම එන හෑන්සම් කොල්ලෙක් ආ එන ඔක්කොම ඇත්ත එහෙමද හා ලීසෝ සාමාන්‍යයෙන් සමාන කියන්නේ මේ සාමාන්‍ය ජීවිතේ සචින් සමානයිද සමානයි කියන්නේ ගොඩක් වෙලාවට මාත් ටිකක් සයිලන්ට් ඉන්න කෙනෙක් ගොඩක් දේවල් ඇතුලෙන් හිතන ගමන් ඉන්නේ deep thinker කෙනෙක් අර දෙ නෑ මොකද්ද අර දෙ නාද කරන්නේ ඒක නේද හරි ඊට පස්සේ තව ගියා දක්ෂයනේ කොහමද දක්ෂ නළුවෙක් විදිහට හඳුනගෙන තියෙනවා බලන්නක දැන් සමහර චරිත නිසා සමහර අපි බලපු කතා නිසා ආදරේ දිනාගත් අය ජාතික රූපවාහිනිය නිසා හඬ නළුවන් විදිහට එනකොට සචින් අර කිව්වා ප්‍රථම වතාව කියලා හඬ කැවීම සිද්ධ කරන්නේ ආරාධනාව කොහමද හම්බ වෙන්නේ ආරාධනාව හම්බ වෙන්නේ මේ අපේ සචින් තනි නංගිට බුද්ධිකය කතා කරලා අහලා තියෙනවා මේ සචින්ව ඩබ් කරනවද කියලා එතන මට කිව්ව ගමන් මට ගොඩක් වෙලාවට ඇක්ටිං කරද්දී අක්කේ ගොඩක් වෙලාවට මේ වේරියේෂන් එක ඕනේ වොයිස් එක මට ඒක ඕනලා තිබ්බා. ඉතින් ඒකත් එක්ක උද්දී කතා කරලා පස්සේ මං කෝ අයි මං කැරක්ටර් එන්න මං ඩබ් කරලා නැහැ කලින්. මං ඩබ් කරාට පස්සේ බලන්න ඕගොල්ලන්ට සැටිස්ෆයි නම් මාව ගන්න කියලා. ඒගොල්ලෝ පළවෙනිටම ඩබ් කරද්දී මේ බුද්ධික අයියයි අපේ වජිරක්කයි දෙන්නම කෝ ඕකේ හදලා ගන්න පුළුවන් කියලා. පුළුවන් කියලා. තාමත් හදන ගමන් ඉන්නවා. තාම හදලා ගන්න ගමන් දෙන්න. හැබැයි මේ හරි ආදරෙන් කතා කරාට. ඒ දෙන්නගේ තියෙන ආදරේ. තිබ්බයක් පොඩ්ඩක්. හරි අපි හරි කැමති එක අහගන්න. තාල්කීට ජොක්කියොන් ඔහොම නවතින්න මං කැමති යාට නෙමෙයි මං කැමති ඔයාට කොහෙද ඔය යන්නේ නවතින්න ජොක්කියොන් මම කියන්නේ ජොක්කියොන් එතනක් බලාගෙන ඉන්න එකතරද කරන්නේ ඔව් ජොක්කියොන් එතන ෂොක් වෙලා ඉන්නේ හා එතන පොඩක ජොක්කියොන් රොමැන්ටික් නෑ හොල්මක් ජොක්කියොන් එහෙම කිව්වොත් ජොක්කියොන් කියන්නේ මන් දන්නේ නිකම් එහෙම වුණා. දැන් ඔයා එක මටද කිව්වේ? ඒ මට නෙමෙයි නේද කියලා අහනවා. ඇත්ත ජීවිතේ නම් මං යනවා යන්න. ඊට පස්සේ එතන යන්න බෑනේ මේ. ඒ එතනදී මොකද වෙන්නේ? එයා ඉන්නවද? ඉන්නවා. ඒක අහගෙන ඉන්නවා. ඉන්නවා අහගෙන ඉන්නවා. රියැක්ෂන් එක එයා දුවනවා. ආ දුවනවා මං නවත්තන්න යනවා. ආ මෙයාම දුවනවා දෙන්න.